විෂන් කෑ විශ්වාසනීය දැක්ම සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි කෑ ගහලා කිව්වා මේක සැකයක් මෙන්න මෙයා ඉන්නවා මෙයාගෙන් අහන්න මෙයාව ප්‍රශ්න කළා නෑ මෙයාට ඉහළ තනතුරු දීලා තියෙනවා මෙයාගේ පිළිබඳ බරපතල සැකයක් තියෙනවා මේවට කවුද උදව් කළේ මේවට කවුද මුදල් ලබා දුන්නේ මේ අන්තවාදී සංවිධාන පෝෂණය කළේ කවුද මේව සම්බන්ධයෙන් අනාවරණය කිරීම ගණනාවක් පාර්ලිමේන්තුවේදී හරින් ප්‍රාන්දු මනුෂ්‍ය නානායකරෝගයයි කළා එහෙම කළා චෝදනා කළේ රාජ්‍ය නායක ජනාධිපතිවරයා ඇඟිල්ල දික් කරේ යකෝ එහෙම ඇඟිල්ල දික් කළා මාස 3-4ක් යනකොට මාස 3-4ක් යන්න කලින් මෙන්න ඇඟිල්ල දික් කරපු එකා ළඟට ගිහිල්ලා ඇඟිල්ල දික් කරපු එකාගේ සහතිකයක් අරගෙන අමතිකමක් අරගෙන දැන් උන්ගේ ආණ්ඩුවේ මේ ඇඟිල්ල දික් කරපු මිනිහා මේකට ආණ්ඩුවක කියන්න ඕනේ මේකට ආණ්ඩුව උත්තර දෙන්නේ නැහැ මේ විමර්ශනයක් කරන්නේ නැහැ කියලා ඇඟිල්ල දික් කරපු එක ඇඟිල්ල දික් කරලා අභිද්‍යට හේතු කරන්න කතා කරපු එක මෙයා තමයි මේකට වග කියන්න ඕනේ කියපු මිනිහා මෙයාගෙන සැක සංකා තියෙනවායි කියලා මෙයාය සම්බන්ධයෙන් විමර්ශනය කරන්න කියලා මහා දිගට කතා කරපු හරින් ප්‍රනාන්දු මනුෂ්‍ය නානායක යකු ගිහිල්ලන්න ඇමතිකම් අරගෙන එයාගේ අන්න ඇමති කරන් අරන් ඉන්නවා මේක මොන වගේ නීච පාවාදීමක්ද දැන් එතකොට පාස්කු ප්‍රහාරයේ ආ විඳිතයන්ට යුක්තිය හිටුණා පාස්කු ප්‍රහාරයේ වරදිකාරයෝ අත්තරන් ගොඩගත්තද බොඩා ඔය ආණ්ඩුවට ගියේ ඔක්කොම වුණාද යුක්තිය හිටුණාද සාධාරණත්වය හිටුණාද විඳිතයන් වල සාධාරණත්වය හිටුණාද වරදිකාරයෝ ආය චෝදනා කරපියෝ ආය විමර්ශනයන් හරියට වෙනවද ගිහිල්ලා මේ අමතිකම් ගත්තේ ඊට පස්සේ අපිට බබා හුකුම් කතා කියනවා අපිට ඇවිල්ලා කියනවා මට ලැජ්ජයි අපිට ලොකු අප්‍රියාවක් තිබුණේ අපි මම මූණවත් බැලුවේ නෑ ජනාධිපතිගේ ඇබල පොලිස් කොට්ටු ජනාධිපතිගේ මූණේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මූණත් එක්ක කාටවත් ප්‍රශ්නයක් නෑ ජනාධිපතිගේ මේ ආණ්ඩුවේ කාගෙවත් මූණ වල බලලා නෙමෙයි මිනිස්සු විරෝධයක් දක්වන්නේ මූණ අවුල් හින්දා නෙමෙයි මූණ එක්ක ප්‍රශ්නයක් නෑ ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳව ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවේ දේශපාලන ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව අදම නීච බංකොලොත් අමනෝඥ මේ ප්‍රතිපත්ති ජනාධිපති ප්‍රමුඛ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ඒ රාජපක්ෂ පැලැන්තියේ ප්‍රතිපත්ති එක්කයි මිනිසුන්ට ප්‍රශ්නේ තියෙන්නේ මූණ එක්ක නෙමෙයි මිනිහ ප්‍රශ්නේ තියෙන්නේ මුන්ට තියෙන මූණ එක්ක ප්‍රශ්න පුද්ගලික ප්‍රශ්න කාටවත් නැහැ මේ රටේ මිනිස්සුන්ට ජනාධිපතිවත් අගමැතිවත් රාජපක්ෂ පවුලේ කුමාරයෝ එක්කවත් රාජපක්ෂ පවුලයි පොහොට්ටුවත් එක්ක පුද්ගලික ප්‍රශ්න නැහැ ප්‍රශ්න තියෙන්නේ ප්‍රතිපත්ති එක්ක මිනිස්සු අරගල කරන්නේ ප්‍රතිපත්ති වලට එරෙහි මිනිස්සු අරගල කරන්නේ දේශපාලන ආර්ථික දැක්මට එරෙහි ආණ්ඩුවේ ඒ නිසා මිනිස්සුන්ට පුද්ගලික ප්‍රශ්න නැහැ මුන්ට පුද්ගලික ප්‍රශ්න තියෙන්නේ මූණේ ප්‍රශ්න තියෙන්නේ දැන් මේ මූණ බලන්නේ නැත්තේ ඒගොල්ලෝ මූණ බලන්නේ නැහැලු අපි මූණ බලන්නේ නැතුව ඕන එකක් බලා ගන්න පුළුවන් උඹලට මුණ විතරයි බලන්න බැරි. ඇමතිකම ගන්න පුළුවන්. දැන් දිගටම ඉන්න ඕනේ ඒකේ. ජනාධිපති ඉස්සරහා තමයි දණින් වැටිලා ඉන්න ඕනේ. ඇමතිකම් අරගෙන ඉන්න ඕනේ. තාම තියෙන 20 වෙනි සංශෝධනේ. තාම ජනාධිපති සර්වාධිපතිය. ජනාධිපතිට සියලු බලතල තියෙන්නේ. ඒ ඉස්සරහා තමයි ඇමතිකම් කරන්නේ. කාටද මේ කියන්නේ? අරහට වරෙන් නලවන්න. මුන් හිතාගෙන ඉන්නේ මෙහෙ රටේ මිනිස්සු තාම හිතාගෙන ඉන්නේ මේ 2010 12 මිනිස්සු ඉන්නේ කියලා. ඒ හරක් විකුණලා ඉවරයි බල. මේ රටේ මිනිස්සු හරක් විකුණලා ඉවරයි.